අපි සජීවීව නැවත සිට උදෑසනත් එක්ක බොහොම අපූර්ව නිර්මාණශීලී තරගාවලියක් පිළිබඳව අපි කතා බහ කරනවා 2012 වසරේදී මේ වසරේදී විශේෂයෙන් තරුණයන්ට කොයි ආකාරයෙන්ද මේ සම්බන්ධයෙන් දායකත්වය ලබා දිය හැකි මොකක්ද මේ කියන කාරණේ වඩා වැදගත් වෙන්නේ මේ තේමාව විශේෂයෙන් තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න මේ සිද්ධ වෙන දේවල් එක කොයි ආකාරයේ ගැළපීමක්ද සිදු වෙන්නේ සිත FM සිත TV අහන නරඹන ඔබට මේ සම්බන්ධයෙන් නමුත්ක් නෙමෙයි නමුත් මේ සම්බන්ධයෙන් අපි කතා බහ කරනවා හරි අපූර්ව නිර්මාණශීලී කෙටි නාඩ තරගාවලියක් සම්බන්ධයෙන් කතා බහ කරන්නේ මම සිත උදෑසන ආරම්භයේදී මේ සම්බන්ධයෙන් ඔබට පූර්ණ ඉඟියක් ලබා දුන්න ඒ සම්බන්ධයෙන් තව වැඩිදුර විස්තර අපි කතා බහ කරන ඒ සඳහා කතා බහ කිරීමේ සුදුසම දෙදෙනෙකුට අද දවසේ මැදිරියට එන්න කියලා අපි ආරාධනා කරා ඔවුන් දෙපළ අපිත් එක්ක අද එකතු වෙනවා මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයේ පෙරසටහන් නිලධාරී අමරනාත් තැන්න ඒ වගේම මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයේ ව්‍යාපෘති නිලධාරිනි ආශානි ලියනගේ දෙදෙනා මත අපිත් එක්ක එකතු වෙනවා ආයුබෝවන් සුබෝදාසනා කියන දෙදෙනාම පිළිගන්නවා අද ඔබට ඉතාමත් සුවිශේෂී විශේෂයෙන් තරුණ තරුණ වශයෙන් ඔබට අද දවසේදී මොකක් සම්බන්ධයෙන්ද අපි කතා බහ කරන්නේ කතා බහ කරමු විශේෂයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයේ අපි කැටියෙන් කියනවා ඇඩික් කියලා මොකක්ද මේ ඇඩික් කියන්නේ අපි ඒ සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමු කරලා අපි කතා බහ කරමු මොකක්ද මේ තරංගාවලිය එහෙම නැත්නම් මැදින් ගියොත් අපිට තේරෙන්නේ මොකක්ද මේ කතා බහ කරන්නේ මොකද්ද තද වෙන්නේ කියන කාරණේ මත්ද්‍රව්‍ය හා මත්පැන් හා මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයේ කියන්නේ මොකක්ද මේක ආරම්භ කරේ මොන පරමාර්ථය පිටත අපි කතා බහ කරමු ඔව් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් ඇඩික් ගොඩක් කලකට ගොඩක් අය අඳුරන්නේ ඇඩික් කියලා. ඇඩික් කියලා. ඇඩික් ආයතනය අපි ඇත්තටම ආරම්භ කරන්නේ 1987 වර්ෂයේ. දැන් අවුරුදු 25ක් විතර කාලයක් ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සංවිධානයක්. ඉතින් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය කියලා කිව්වම අපි දන්නවා ගොඩක් මත්ද්‍රව්‍ය වර්ග ලංකාවේ තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කරලා තියෙන්නේ මදසාර සහ දුම්මැටි සම්බන්ධයෙන්. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපි බොහෝ දෙනෙක් දන්නවා වැඩිපුර පුද්ගලයන් භාවිතා කරන්නේ මද්‍යසාර සහ දුම්මැටි. ඒ වගේම හෙරොයින් හරි නැත්නම් ගංජා හරි වෙනත් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමටත් කලින් ගොඩ දෙනෙක් ප්‍රවේශකාරී මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මද්‍යසාර සහ දුම්මැටි. ඒ නිසා තමයි අපේ ආයතනය මද්‍යසාර සහ දුම්මැටි පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කරමින් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා ඉතින් අපි විශේෂම ක්‍රමවේද පාවිච්චි කරන විශේෂයෙන්ම අපේ දැක්ම අනුවම ගත්තාම මිනිසුන්ගේ සතුටට මද්‍යසාර සහ දුම්මැටි ඇතුළු අනිකුත් මද්‍රව්‍ය බාධාවක් කියන එක තමයි අපි කියන්නේ නැත්නම් අපේ පණිවිඩය වෙන්නේ. ඒ සඳහා අපි විශේෂයෙන්ම සමාජ වෙනසක් ඒ වගේම සමාජ අධ්‍යාපනය තුළින් තමයි මේ වෙනස ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකදී විශේෂයෙන් මතක් කර දෙයක් තියෙනවා අපි ගොඩක් කාලවලට විද්‍යාත්මක ක්‍රමයක් හරහා තමයි මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්නේ. එහෙම නැත්නම් කාටවත් බොන්න එපා කියන එකවත් නැත්නම් විවාහ මේකේ තියෙන අදීනවත් කියනවට වඩා මේ භාවිතය තුළ සතුටට කොහොමද තමන්ගේ සතුට කොහොමද සීමා වෙන්නේ සතුට කොහොමද නැති වෙන්නේ කියන එක ගැන තමයි විශේෂයෙන්ම මත්පැන්සා මද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථාන එහෙම නැත්නම් ඇඩි විදිහට අපි වැඩ කටයුතු කරන්නේ. මම හිතන්නේ තරුණ පරපුර ඔබට විතරක් නෙවෙයි සමාජයේ ජීවත් වෙන අපි හැමෝටම තමන්ගේ සතුට නැතිවෙන වසංගතයක් විදිහට මම හිතන්නේ මේක හඳුනනොත් නිවැරදි එතනින් කොහොමද අත්මි දෙන්නේ කියන කාරණේ අපි කතා කරනවා කියලා කිව්වා ඇඩික් කියන ආයතනය තුලින්. එහෙම නැත්නම් මත්පැන් හා මද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානයෙන් අපි සටහන් කරමු දැන් මෙවන් වූ තරංගාවලියක් තියන්න කලින් විවිධ වැඩසටහන් ව්‍යාපෘති දියත් කළාද ඒ සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළා කොහොමද මෙතෙන්ට එන්නේ කියන එක කතා කරමු. ඔව් දැන් අපි ආරම්භයේ ඉඳලා මේ වෙනකම් මම හිතන්නේ විවිධ වැඩසටහන් අත් ඉඳලා ඒ වගේ අත්දැකීම් වලින් තමයි මේ තත්ත්වයට අපි එන්නේ. ඒකට දැන් අපි මේ වෙනකොටත් විශේෂයෙන්ම මද්‍රව්‍ය නිවාරණ සම්බන්ධයෙන් කතා කරනවා නම් දැනට මද්‍යසාර සහ දුම් කොළ නැත්තම් අරක්කු බියර් සිගරට් වලට යොමු වෙන්න ඉන්න කණ්ඩායම එයින් වළක්වා ගැනීම උදෙසා විශේෂයෙන්ම පාසල් ළමයින් එක්ක විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ගම්මාන මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේත් එක්කම අපි එකතු වෙනවා නිර්මාණශීලී වැඩසටහන් කිහිපයක් අපි එකතු කරගත්තා. ඒ සඳහා මම හිතන්නේ සියත ආයතනයත් අපිට බොහෝ සෙයින් උපකාර කළා. ඉතින් මතක් කරනවා එකක් තමයි අපි ඩිජිටල් ස්ටෝරි කියලා විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍යයේ සහ සම්බන්ධ වෙන පිරිස් එක්ක එකතු වෙච්ච වැඩසටහන. ඒ වගේම තමයි SMS තරඟය නිර්මාණශීලී තරඟයක් වුණා සීත ටීවී එක අපිට සිත උදව් කරා. SMS තරඟාවලිය අපි ක්‍රියාත්මක කරවෙන්නේ විවිධ අලුත් ක්‍රමවේද ඔස්සේ මේ නිවාරණය මුසු කිරීම අපේ කරමුණක් වුණා. ඒ ඔස්සේ තමයි අපි වෙනත් මාදිලි එක කොට්ටාශයක්
ඉලක්ක කරමින් තමයි මේ විශේෂම මේ නාට්‍ය තරඟේ ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් පවත්වන්න සූදානම් වෙන්නේ. ඔව් මං හිතන්නේ නිර්මාණශීලී පරපුරක් බිහි කරන්න නිරෝගී පරපුරක් බිහි කරන්න ඉන් මං හිතන්නේ මහඟු පිටවහලක් වෙනවා. විශේෂයෙන්ම ව්‍යාපෘත නිලධාරිනී විදියට ඔබටත් විශේෂ වූ කාරණාවක් ඇති කතා බහ කරන්න. මෙවනෝ තරඟාවලියක් සංවිධානය කරන්නේ ඇයි? ඇයි මෙහෙම දෙයක් තියන්න හේතුවනේ මම දන්නවා 2011 වසර මේ කෙටි නාට්‍ය තරඟාවලිය පැවැත්තුවා. ඒ සම්බන්ධයෙන් කතා කරන වඩාත්ම සුදුසු පුද්ගලයා ඔබයි. අපි කතා කරමු මෙවනු වැඩසටහනක් නිර්මාණය කිරීමට හේතුවනේ ඇයි? ඇත්තටම නැදී අපි ගිය අවුරුද්දේදීත් කෙටි නාට්‍ය තරඟාවලිය පැවැත්තුවා. මේ අවුරුද්දේදීත් පවත්වන්න හිතුවේ මොකද අපි මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩ කරන ආයතනයක්. ඉතින් මද්‍රව්‍ය නිවාරණයදී අපි නිවාරණය කරන ආකර්ෂණීය ක්‍රම ගැන එක එක ඒවා තැන්න සඳහන් කරා ඩිජිටල් ස්ටෝරීස් SMS ඒ වගේ ඒවා මේ ඒ වගේම තමයි කෙටි නාටි තරඟාවලියත් ඒ වගේ ආකර්ෂණීය තරුණ තරුණියන්ට ආකර්ෂණීය දෙයක් ඒ වගේ තමයි අරක්කු සිගරට් බියර් සහ අනිකුත් මද්‍රව්‍ය වලට තරුණ තරුණියන් අද රටේ ගොඩක් පෙළඹෙනවා වැඩි ඒක නිසා ඔවුන්ට ආකර්ෂණීය විදියට කොහොමද මේ පණිවිඩය ගෙනියන්නේ කියන එකේදී අපි හිතුවා නාට්‍ය තරඟාවලිය හරහා මේක ගෙනියන්න. ඒ විතරක් නෙමෙයි ගම්වල ඉන්න අයටත් මේක ගොඩක් හොඳ අවස්ථාවක් වෙනවා ඔවුන්ගේ නාට්‍යයක් ඉදිරිපත් කරලා ඔවුන්ටත් ජාතික මට්ටම දක්වා ගිහිල්ලා ජයග්‍රහණය ලබන්න. ඒක නිසා තමයි මේක අපි තෝරගත්තේ ඉදිරිපත් කරන්න. මම ඔබගේ ව්‍යාපෘතිය කියවුවා. ඒක නිසා මම දන්නවා සිංහල සහ දමිළ මාධ්‍යන් දෙකේදීම අවස්ථාව තියෙන විශේෂයෙන් ඔබ අමතක කරලා නැහැ ගමේ ඉන තරුණ තරුණියන්ටත් මේ නිර්මාණදායකත්වයට එකතු වීමේ අවකාශය තියෙන විශේෂ වූ තේමාවක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඇයි මෙහෙම තේමාවක් තියන්න හේතුව මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ? ඔව් විශේෂයෙන්ම මම මේ තේමාව ගැන සඳහන් කරනවා නම් ගිය අවුරුද්දෙත් අපිට විශේෂ වූ තේමාවක් තිබුණේ මේ අවුරුද්දෙත් අපි විශේෂ වූ තේමාවක් තෝරාගත්ත හේතුවක් තියෙනවා. එකක් තමයි ඇත්තටම අපේ මූලික අරමුණ උනේ නාට්‍ය තරඟයකට වඩා මේ මද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ නැත්නම් විශේෂයෙන්ම මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් නිවැරදි පණිවිඩයක් තරුණ ප්‍රජාවිත යොමු කිරීම කියන කාරණේ. එතනදී තමයි අපි මේ තේමාව තෝරාගත්තේ. දැන් කවුරු කොහොම කොතන බිව්වත් පොවන උන්ට hina කියන තේමාව තමයි මෙවර අපේ තේමාව. අපි පෙන්නමු අනිත් අයට මේක පේන විදිහට යොමු කරගන්න පුළුවන් වෙනවනම්. එතකොට මේ තේමාව සමහරවිට දකින්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට නාට්‍යයක් කරන්න ටිකක් අමාරුයි කියන දහසෙන්වත් පුළුවන්. ඒ වුණාට මම කියන්නේ එහෙම බය වෙන්න කිසි කාරණයක් නැහැ. මොකද මේ විශේෂයෙන් මේ තේමාව ඔස්සේ මේ තේමාව ගැන වැඩිදුරටත් අපි කතා කරනවා මේ පවත්වන වැඩමුළු හරහා. ඊට අමතරව මම පොඩි දෙයක් තේමාව ගැන කතා කරොත් මෙතන තියෙන්නේ කවුරු කොහොම කොතන බීවත් පොවන උන්ට hina කියලා. දැන් ඇයි පොවන අයට hina යන්නේ කියන එක තමයි බලන්න ඕන කාරණේ. පොවන අයට hina යන්නේ මොනවා හරි ඕනම වෙන දෙයක් එක ගැප් කතා කරත් පොවන කෙනෙකුට hina යන්න හේතුවක් තමයි අනිත් අය රැවටුණා කියලා එයාට තේරුණොත් මට hina යනවා. මම මොන හරි දෙයක් කරනකොට අනිත් අය රැවටෙනවා කියලා තේරෙනවා එයාට hina යනවා. ඒ වගේම තමයි මද්‍යසාර භාවිතය නැත්නම් අරක්කු බියර් බොන එකෙත් එහෙම එකක් තියෙනවා. විශේෂයෙන්ම අපි සතුටුයි කියලා මිනිස්සු කියන දේවල් දිහා දැක්කහම සතුට මැනගන්නේ අපි ගොඩක් කලාවට මිනිස්සුගේ මූණේ. ඔයා සතුටින් ඉන්නවා කියලා කියන්නේ ගොඩක් කලාවට hina වෙලා ඉන්නවා. දැන් මද්‍යසාර භාවිතා කරන ගොඩදෙනෙක් කියනවා සතුටට තමයි මද්‍යසාර භාවිතා කරන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මද්‍යසාර භාවිතා නැත්නම් අරක්කු බොනයි බොන වෙලාවෙ සතුටින් දින්නේ කියලා මූණ දිහා බැලුවාම එහෙම එකක් පේන්නේ නැහැ. හරිද? එතකොට ඒකයි අපි කියන්නේ සතුටේ සතුටේ කියලා ඇයි අමාරුවෙන් බොන්නේ? බොන එක විතරක් නෙමෙයි බීලා පහුවෙන දවසෙත් බොහොම අමාරුවෙන් ඉන්නේ කොටක්. ඒ නිසා මෙතන කණ්ඩායම් කීපයක් ඉන්න පුළුවන් hina යන. එකක් තමයි මට නැත්තම් අරක්කු පොවන එක්කෙනාට පොවන කණ්ඩායම පුද්ගලෙක් වෙන්න පුළුවන් කණ්ඩායමක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් යම් කෙනෙක් නැත්තම් කණ්ඩායමක් සමාගම කාටද පොවන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ තේරෙන්න පුළුවන් අන්න අපි කිව්ව දේවල් රැවටලා මේගොල්ලෝ බොනවා කියලා. මෙන්න මේ සංකල්පේ නැත්තම් මෙන්න මේ අදහස තමයි මේක ගැබ් වෙලා තියෙන්නේ. ඒකේ තව කොටසක් තියෙනවා කවුරු කොහොම කොතන කියන කාරණය. ඒ කියන්නේ කවුරු වුණත් කොහොම වුණත් කොයි විදිහට බිව්වා මොන මොන වැඩ දාලා බිව්වත් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. කොතන බිව්වා ඒ කියන්නේ සතුටුදායක වෙලාවත් හරි නැත්නම් නැත්තනකාරී මුහුදු වෙරළ කර කොතන බිව්වා අර ලක්ෂණය අපිට දකින්න පුළුවන්. මොකද්ද? බොන වෙලාව සහ පස්සෙත් බොහොම මාරුවෙන් ඉන්නේ. ඒක තමයි මේක තේරුම තේමාව. තේමාවට ආවේ අපි විශේෂයෙන්ම මේ සතුට කියන එක මධ්‍යසාර හරහා ලැබෙන්නේ නැහැ කියන එක ඔස්සේ. එතකොට සතුට කියන එක මධ්‍යසාර ඔස්සේ ලැබෙනවා නම් අපිට පැහැදිලිවම පේන එක තමයි මධ්‍යසාර බොන වෙලාවේ නැත්නම් අරක්කු බොන වෙලාවේ බියර් බොන වෙලාවේ බොහොම පහසුවෙන් සතුටුදායක ඉරියව්වකින් බොනවා.
නමුත් ඔබට බලන්නේ ඔබට තේරෙනවද මං හිතන්නේ එහෙම අවස්ථාවක් අපිට දකින්න නැහැ ඒක තමයි මේකේ කියවෙන්නේ හොඳයි තේමාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙනවා නම් මේ මෙවනෝ තේමාවකට කිට්නාටය කරන්න හරි අමාරුයි කියන මං හිතන්නේ අමරණාත්යන් මහත්මයා හොඳ මැනමින් විග්‍රහයක් කරා නිර්මාණශීලී ඔබට වේදිකා නාට්‍ය නැත්නම් කෙටි නාට්‍යයක් නිර්මාණය කරන්න අවකාශයක් නැත්නම් සිතුවිල්ලක් තියෙන ඔබට මං හිතන්නේ හොඳ අවස්ථාවක් හොඳ මාතෘකාවක් එක්ක සමාජයට ආදර්ශයක් ලැබෙන කාරණාවක් කරන්න නැත්නම් සිද්ධියක් සිදුවීමක් සිදු කරන්න ඔබටත් යම් කිසි කොටස්කාරයක් වෙන අවස්ථාවක් තියෙනවා අශාණි අපි සඳහන් කරමු කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කොයි කොයි පාර්ශ්වයන් සම්බන්ධ වීමට හැකියාව තිබෙන්නේ කියන කාරණේ මතක් කරමු ඔවුන් අද අවුරුදු 15 29 අතර තරුණ කණ්ඩායම් වලට තමයි අපි මේකට සහභාගී වෙන්නේ කියන්නේ ඒ වගේම තමයි විනාඩි 15ට අඩු වෙන තමයි මේ කෙටි නාට්‍ය රඟ දක්වන්න ඕනේ ඒ වගේම තමයි කණ්ඩායමක ඉන්න පුළුවන් ගාන උපරිමය 10ක් වෙනවා ඒ වගේ නිර්මාණශීලී අදහස් තියෙන අයට තරුණ කණ්ඩායම් වලට මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් වෙලාවක් තියනවාද කොච්චර වෙලාවක් තුලද මේ නාට්‍ය විනාඩි 15කට අඩු කාලයක් තුල තමයි රඟ දක්වන්න ඕනේ හරි අපි අමරණාත්යන් මහත්මයා කතා කරමු කොහොමද ආයුධම්පත් එවිය යුත්තේ කොයි සීමාවට කලින් දෙවන්න ඕනි මේ කියන කාරණා සම්බන්ධයෙන් ඔව් නන්දි මේ වෙනකොට අපි ආයුධම් පත්‍ර ලබාගෙන කටයුතු කරන විශේෂයෙන්ම ජාතික තන සේවා සභාව මතක් කරන්න ඕනේ ඒ වගේම සමුර්ථ අධිකාරිය එතකොට ඒ ජාතික තන සේවා සභාව හරහා ඩිස්ත්‍රික් මට්ටමින් තන සේවා නිලධාරීන් අට මේ ආයුධම් පත්‍ර අපි ලබා දීලා තියෙනවා ඒ වගේම සමුර්ථ අධිකාරිය හරහා සීමු සමුර්ථ සමාජ සංගම නිලධාරීන් හරහා ඒ ගම්මාන මට්ටමින් මේ ආයුධම් පත්‍ර දැන් නිකුත් කළා තියෙනවා ඊට අමතරව අපි විශේෂයෙන්ම පෝස්ට් කාඩ්යක් සකස් කළා තියෙනවා මේ ආයුධම් පත්‍රය ලබා ගැනීම සඳහා දැන් මේ වෙනකොට අපි හැම ඩිස්ත්‍රික් එකකම මේ පෝස්ට් කාඩ් එක බෙදලා කටයුතු කරමින් ඉන්නේ. එතකොට සමහරවිට ඔබට මේ පෝස්ට් කාඩ් එක ලැබෙන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒත් ගැටලුවක් නැහැ. මොකද ඔබ විශේෂයෙන්ම නාට්‍ය සඳහා උනන්දුවක් උද්‍යෝගයක් තියෙන කෙනෙක් නම් කිසි වෙලාවක බය වෙන්න එපා. මේ විශේෂයෙන් මතක් කර යුතුයි නදී අපි වැඩමුළුවක් පවත්වනවා මේ ආයුධම් පත්‍ර එවන හැමෝටම. ඒ නිසා අපි ඔබලුගෙන් आराधना करना विशेष उब सतुटना मे नाट संबंध उब सकास्कर पत्र विशेष उबे नाम एवगेम वायस एवगेम उबे गंफला सह सहभागर है कि दूरकथन अंक समग यमुकरा पुलवा हतलियन दहाट उद्यान पार कोलंब पहाकन लिपिनेट अपे लिपिनेट हतलियन किटनाट्य तरंगावलिय हतलियन दहाट उद्यान पार कोलंब पहा विशेष मताकर युतिमाय मे मसे तिस्वींदरकोट मे अदूम पात्र लागिनी अवसा करना ये सह करुणा कर मे मसे तिस्वींद खाली मे अदूम पात्र अपने लभिन्न सलास्ट इवागेम केनेकुट आवाश्यना वैडित तुर्तुर लागन बिंदु आई हता एक हतराय देशीय हतलिहाय देशीय बिसी अटक इन दूर कथनांक बिंदु आई हता एक हतराय देशीय हतलिहाय देशीय बिसी अटक इन दूर कथनांक මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මං හිතන්නේ සීත රේඩියෝ එක ඇහුවත් හැම පැයකටම සැරයක් සීත රේඩියෝ එක ඔස්සේ මේ වැඩසටහන ප්‍රචාරය වෙනවා. ඒක අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ අපි වෙබ්සයිට් එකට ගියත් මේකෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. අශාණි දැන් අම්මත් අන්න කතා කරලා කොයි ආකාරයට සම්බන්ධ වෙන්නේ කියලා. විශේෂෝ කොන්දේත තියෙනවද සමාන වෙලාවට අපි හිතමු මෙවන්නු තරංග නැත්නම් මේ තරංගයට ආයුධම් කරන කෙටි නාට්‍යයක් මීට කලින් රංග දැක්වීමක් කරලා තියෙනවා නම් අපි තමෝ තවත් මධ්‍ය සාර සම්බන්ධ මොකක් හරි වැඩසටහනකට සම්බන්ධ වූ කෙටි නාට්‍යකින් තරංගාවලියකින් ජයග්‍රහණය කරපු නාට්‍යයකට මෙහෙම ආයුධම් කිරීමට හැකියාවක් තියනවාද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් මතු වුණොත් ඔව් නදි කෙටි නාට්‍ය තරඟයි කියන්නේ අපේ පණිවිඩය කියන්නේ අපේ තේමාවට අදාළ වෙන්න ඕනේ ඉදිරිපත් කරන කෙටි නාට්‍ය අපි හැබැයි මුලින්ම කියන්න ඕන නදි අපි ආයුධම් පත්‍ර කැඳවුවට පස්සේ සැප්තැම්බර් 30න් අවසන් වෙනවා ඊට පස්සේ අපේ පුහුණු වැඩමුළුවක් පවත්වනවා ප්‍රවීණ රංගන ශිල්පීන් යොදාගෙන ඊට පස්සේ තමයි අපි දිස්ත්‍රික්ක තරඟ පවත්වන්නේ ඉන් අනතුරුව පළාත් තරඟ ජාතික තරඟ සහ ඊට පස්සේ තමයි අවසන් මහා තරඟයේ දෙසැම්බර් මාසයේදී පවත්වන්න තීරණය කළා තියෙන්නේ ඉතින් කලින් ඉදිරිපත් කරත් නැතත් ප්‍රශ්නයක් නැහැ අපේ තේමාවට අදාළ නම් අපි ඒක ගන්නවා අනිත් එක තමයි පුහුණු වැඩසටහනේදී අපි ගොඩක් දේවල් කියලා දෙනවා නාට්‍යයක් කලින් කළා තිබුණත් ඒ කියන්නේ නාට්‍යයක කලින් රඟපාලා තිබුණත් නැතත් උන්ට සහභාගී වෙන්න පුළුවන් සහභාගී වෙලා පුහුණුවෙන් පස්සේ දිස්ත්‍රික් තරඟ පැවැත්වුවට පස්සේ අපි අඩුපාඩු තියෙනවා නම් ඔවුන්ගේ මේවවල තෝරගත්තට පස්සේ පළාත් තරඟ වලට යන කලින් අපේ තේමාවට අදාළද නැද්ද කියලා බලලා ඒ පිළිබඳව දැනුවත් කරනවා ඒ වගේම තමයි ආයුධම් පත්‍රය එවනකොට
ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ පිටපත එවන්න අවශ්‍ය නැහැ. පිටපත එවන්නේ අපි වැඩමුළුව පවත්වුවට පස්සේ. ඒ කියන්නේ අපි මූලික දැනුවත් කිරීමක් කරලා තමයි අයදුම් පත්‍රයත් පස්සේ පිටපත ගෙන්වගන්නේ. හොඳයි. අමුණා තන මාත්මගෙන් අහන්න කැමතිද? දැන් මම හිතන්නේ අවශ්‍ය කරුණු රාශියක්ම කියවන විශේෂයෙන් දමිළ මාධ්‍ය අයදුම් කරුවන්ට විශේෂ වරප්‍රසාදයක් තියනවාද? කොහොමද ඔවුන්ගේ නාට්‍ය තේරීමකට ලක් කරන්නේ කියන කාරණේ අපි ටිකක් මතක් කරමු. කොහොමදී මතක් කරපේක හොඳයි. විශේෂයෙන්ම සිංහල වගේම දමිළ මාධ්‍යනොත් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේත් නාට්‍ය තරඟේ පැවැත්වෙනවා. ඉතින් සිංහල මාධ්‍යයට හම්බෙන ප්‍රථම තාගිය අපි දාන රුපියල් 50 30000ක් දෙවන තාගිය රුපියල් 30000ක් සහ තෙවන තාගිය රුපියල් 20000ක් විදිහට තමයි ත්‍යාග හම්බෙන්නේ. ඊට අමතරව මම හිතන්නේ පිට හොඳම පිටපත් රචනය, හොඳම අංග රචනය, හොඳම නළුවා, හොඳම නිලිය කියන මේ කාරණාවල හොඳම අලෝකනේ මේ කාරණාවටත් සහතික සහ ත්‍යාග හම්බ වෙනවා. ඒ වගේ මම කියන සිංහල මාධ්‍යට වගේම දෙමළ මාධ්‍යටත් ඒ විදිහටම ලැබෙනවා සියලුම ඒ ත්‍යාග සහ මුදල් ඒ විදිහටම ලැබෙනවා. ඒ නිසා අපේ දෙමළ සහෝදර සහෝදරියන්ටත් මම ආරාධනා කරනවා මේ නාට්‍ය උත්සවන සම්බන්ධ එක්වෙන්න කියලා. ඔවුන්ටත් අපි විශේෂයෙන්ම අපිට වැඩමුළු පැවැත්වීම මේ වගේම ඒ සියලුම දේ ඒ නාට්‍ය තරඟයටත් පැවැත්වෙනවා මේ කොන්දේසි යටතේම තමයි ඒක සිදු වෙන්නේ. හොඳයි. අපි කතා කරමු සංවිධානය පැත්තෙන් කොයි ආකාර සංවිධානයක්ද මේ වෙනු ප්‍රතිපත් වෙලා තියෙන්නේ කොයි කොයි ආකාර දැනුවත් වීමද ලබා දෙලා තියෙන්නේ කියන කාරණේ පැහැදිලි අවබෝධයක් නැතු මම හිතන්නේ මේ කාරණේ කරන්න අමාරුයි. විශේෂයෙන්ම තරුණ තරුණියන් දැනුවත් කිරීම කොයි ආකාරෙන් සිදු වෙන්නේ කියන කාරණේවත් අපි කතා කරමු. හොඳයි. මම හිතන්නේ දැන් අපි අපේ වැඩසටහන් ගත්තාම මම කිව්වා විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම පාසල් මට්ටමින් ගම් මට්ටමින් ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළාද මේ වැඩසටහන් ඔස්සේ මේ දැනුවත් කිරීම දැනටමත් අපි කරලා ඉවරයි. ඒ වගේම තමයි අපිට මාධ්‍ය ආයතන වලින් දුන්න සහයෝගය මත මාධ්‍ය හරහා මේ දැනුවත් කිරීම මේ වෙලාවේ සිදු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම කලින් සඳහන් කරා වගේම ජාතික තනුව සේවා සභාව, ඒ වගේම සමුජ අධිකාරිය හරහා විශේෂයෙන්ම සංස්කෘතික නිලධාරීන් හරහා සංස්කෘතික ප්‍රවර්ධන මධ්‍යස්ථාන ඔස්සේ මේ පණිවිඩය තවදුරටත් අපි ව්‍යාප්ත කරනවා. ඒ වගේම අපේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් ඉදිරි සති දෙක තුන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මම හිතන්නේ අපේ සියලුම දැනට අපේ සියලු අපි හා සම්බන්ධ සියලු සහාය සංවිධාන, ඒ වගේම ගියවර නාට්‍ය තරඟයට ඉදිරිපත් වුණු නාට්‍ය තරඟවලට ඉදිරිපත් වුණු කණ්ඩායම් ඒ හැමෝටම වෙනකොට දැනුවත් කිරීම කළා තියෙනවා. සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට මෙම පණිවිඩය සහිත දැන්වීම අපි ලබා දීලා තියෙනවා. මෙවැනි මම හිතන්නේ විවිධ ආකාරයෙන් අපි දෙමළ සහ සිංහල කියන මාධ්‍ය දෙකෙන්ම මේ පණිවිඩය අපි පහළ මට්ටමට නැත්නම් ගම්මාන මට්ටමටම අරන් ගිහලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. අශයන් අපි සඳහන් කරමු කවදද මේ දේවල් පැවැත්වෙන්නේ, කොයි කාලයකදීද අයදුම් කළ යුත්තේ කියන කාරණේ නැවත වරක් කොතනද මේ දේවල් පැවැත්වෙන්නේ කියන කාරණේ. ඔව්, සැප්තැම්බර් 30ට කලින් තමයි අයදුම් පත්‍ර ගෙන්න ගන්න ඕනේ අපිට. මොකද අවසාන දිනේ වෙන්නේ සැප්තැම්බර් 30. ඊට කලින්, ඒ කියන්නේ මේ සති දෙක ඇතුළත පුළුවන් ඉක්මනටම ඔබේ අයදුම් පත්‍ර කෙටිනාටි තරඟාවලිය 40.10ට උද්‍යාන පාර කොළඹ කියන කොළඹ පහ කියන ලිපිණයට එවන්න. ඒකේ අඩංගු වෙන්න ඕනේ කණ්ඩායම් නායකයාගේ නම, ලිපිණයේ දුරකථන අංකය සහ අයත් වෙන දිස්ත්‍රික්කය. මොකද අවම සමාජිකයන් ගන්න සඳහන් කරමු. අවමය දෙකක් වෙන්න පුළුවන්. උපරිමය 10යි. හරි. මම හිතන්නේ වඩා වැදගත් වේවි මෙන්න මේ කියන කරුණු අවශ්‍ය වෙන්නේ අයතුම් කිරීම කොහොමද කියන කාරණේ. අමරණාත් තන් මහත්මිය තව එක් ගැටලුවක් තියෙනවා මට අහන්න. දැන් අපි දන්නවා හැම නිර්මාණශීලී කටයුත්තක්ම නැත්නම් වේදිකා නාටයක් හෝ වේවා වෙන යම් හෝ නිර්මාණයක් හෝ වේවා එතනින් ඉවරද කියන කාරණේ ගොඩක් දෙනකොට පැන නැගීවි. ත්‍යාග මුදල් ලබා ගත්තා ඉන්නේහාට අපේ නිර්මාණයට වටිනාකමක් නැද්ද, කොහොමද මේ දේවල් තවත් අපි එළියට දාන්නේ කියන කාරණේ නිර්මාණශීලී නැත්නම් නිර්මාණශීලී තමයි නාට්‍ය නිර්මාණය කරන පුද්ගලයාට ගැටලුවක් තියෙවි. ඉන් අනතුරු ඔවුන්ට දිරියක් දෙන්න ඇඩික් ආයතන සූදානම්ින් ඉන්නවාද කියන කාරණේත් මතක් කරමු. ඔව් නදී, දැන් විශේෂයෙන්ම අපේ අරමුණම වෙන්නේ මේ මධ්‍යසාර භාවිතයේ තමන්ගේ සතුටට සීමාවක් කියන එක ගොඩනැගීමනේ මේ ජනතාව අතර. ඒ නිසා තමයි අපි මේ නාට්‍ය තරඟේ පවත්වන්නේ. එතකොට මේ නාට්‍ය තරඟයෙන් පස්සේ ගිය අවුරුද්දත් අපි ඒක යම් තා දුරට ක්‍රියාත්මක කරා. නමුත් මේ අවුරුද්ද අපි ඊට වඩා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේෙන් ජය ගන්නා නාට්‍ය විශේෂයෙන්ම ජාතික මට්ටමින් අපිට එකක් හෝ දෙක නාට්‍ය තුනක් තමයි විශේෂයෙන්ම පිළිවෙලට එන්නේ. එක දෙක තුන කියන ස්ථාන. නමුත් ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් අපිට වෙනත්
තව තව දේවල් හමු වෙනවා. ඒ නිසා අපි සූදානම් කළා තියෙනවා මේ නාට්‍ය තරඟයෙන් පස්සේ විශේෂයෙන්ම අපේ වැඩසටහන් පවත්වන ස්ථානවල ඒ වගේම නැත්තම් වෙනත් විශේෂ අවස්ථාවන්වලදී මේ නාට්‍ය කණ්ඩායම් වලට අවස්ථාව ලබා දෙන්න මේ පණිවිඩය ජනතාවට අරන් යන්න. ඒ සඳහා අවශ්‍ය කරන පසුතල ගැටතල පහසුකම් විශේෂයෙන්ම සපයා දීමට අපි උත්සාහ කරමින් ඉන්නවා. මේ අවුරුද්දේ අපිට ගිය අවුරුද්දේ අපි එහෙම කීපයක් සිදු කරා. මේ අවුරුද්දේ වඩා හොඳින් අපි ඒක සංවිධානය කරන්න සැලසුම් කළා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් අපි ගිය අවුරුද්දේ प्रथम सह देवन स्थान ගත්ත නාට්‍ය වල එහි සමාජික යන්නදී මේ අවුරුද්ද මේ අවසරේ ආරාධනා කරා මේ නාට්‍ය තරඟ සංවිධානය කිරීමට කාර්යයක්. එතකොට ඔවුන් දැන් මේකේ සංවිධානය වෙනවා. ඒ වගේම මම හිතන්නේ මේක ලොකු අවස්ථාවක් වුණා ඔවුන්ට විශේෂයෙන්ම ප්‍රවීණ නාට්‍ය ශිල්පීන්ගේ ඔවුන්ට ලැබුණු අත්දැකීම් උන් සමග වැඩ කිරීමට ලැබුණු මේ අවස්ථාව. ඉතින් ඒකත් මම හිතන්නේ ඔවුන්ට උන්ගේ ජීවිතේ ලැබුණු අවස්ථාවක්. විශේෂයෙන් ප්‍රවීණයන් සඳහන් කරලා තිබුණා මේ අවස්ථාව උන්ට ලබා දීම ගැන උන් සතුටටපත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපේ සැලසුම විශේෂයෙන්ම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරමින් මධ්‍යසාර භාවිතය ඇති අප්‍රසන්නතාවය අපහසුතාවය ජනතාව අතරට විශේෂයෙන්ම තරුණයන් අතරට ගෙන යනවා. නිර්මාණශීලී ගවේෂණය කියදෙන තරුණ ඔබට සමාජයට යහපත් දේ ලබා දෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මත්පැන්නා මද්රව තුරතුරු මධ්‍යස්ථානයේ විසින් මෙහෙවන කෙටි නාට තරංගාවලියට එකතු වෙන්න අයදුම් කරන්න සියලු විස්තර අද දවසේ අපි සඳහන් කරා. මම විශ්වාස කරනවා සියලුම දේවල් අපි කතා බහ කරා කියන කාරණේ. එම ආයතනයේ අපිත් එක්ක එකතු වුණා වැඩසටහන් නිලධාරී අමරණත් තැන්න මහත්මයා වගේම ව්‍යාපෘති නිලධාරිනි අශාන ලියනගේ මහත්මියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති අද සැදී මෙලවල් කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණාට අපි ඔබට ආරාධනා කරනවා ආයුධම් කරන්න සමාජයට අලුත් යහපත් දෙයක් නිර්මාණය කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ඔබේ කාර්යයන් සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන බොහොම ස්තුති අද දවසේ අපිත් එක්ක ඇවිල්ලා මේ දේවල් කතා බහ කරන්න එකතු වුණාට එම්නම් බොහෝ දේවල් කතා කරා විරාමයක් ලබා ගමු ඉන් අනතුරුව රසවිශේෂඥයෙක් එක්ක එකතු වෙන්නයි